අදත්ේ පි බැඳව කරුණු කරණක් කියන අපේ අන්න පුළුවන් සද්ධාවනුසාරෙන් යන්නත් පුළුව ප්‍රඥාවනුසාරී යන්නත් පුළුව ක කියන සද්ධානුසාරි දම්ම අනුස්සාර ැ මගගම් මගග ඥාන දර්ශන විසුද්ධිය ඉඳල ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය හා ඥානදර්ශන විසුද්ධිය කියන තව දෙයි තියන්නේ දෙගෙත් තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනම ත්‍රිලක්ෂණයම නැවත නැවත සිහිකිරීම නැවත නැවත මෙනෙහෙක් කිරීම ඒ අනුවම සිත ඒ ධර්මතා තුනට අනුගත කිරීම. හැබැයි ඒ ධර්මතාතුන අනුගත කරන්න තියෙන්නේ කලාපමසින්නේම අප මෙචර කල් මග වැරදුනි අපි කලාපවශයෙන් තමයි සම්මර්ෂණය කරන්න පුරුදරලාති. ඒ කලාප කියන සමූහයක් ගොඩක් එකට එකතු කොල් ඒක අනිත්‍යතාවය බලන්න තම අප පුරුදලාති. ඒක දුක්ක සභාවය බලන්නයි පුරුදේලාතිී. ඒක අනාත්ම සවභාවය බලන්නයි පුරුදෙලාතිී කලාප සම්මර්ෂන ඥානය විදර්ශඥානය නෙමි කලාපශයෙන් සම්මර්සනය කරනවා කියන විභාග කරනවා පරික්ෂා කරනවා බෙදල වෙන් කළ බලන කලාපවශයෙන් මෙනෙහි කරනවා අපි එහෙම බලන්න නැතු අපි ඔක්කොම එකට එකතු කල්ල බලන තමයි කලාපශසයෙන් බලන කලාපවශයෙන් බැලීම විදර්ශනාඥානය නෙමි එ කලාප සූක්ෂම වශයෙන් බෙදල වෙන් කරගත්ත එක විදර්ශනාඥාන බෙදල වං කරගන්නනොොට අප පුොල විශාල ප්‍රමාණයකට වෙන්කරගන්ඩ ශරීරයේ රූපෝවස්යෙන් වෙන් කරනොකොට විසි අටකට බෙදල වෙන් කරන්න පුළ දොරවල් හයකට බෙදල වං කරන්න පුල එවගේ අරමුණු හයකට බෙදල වං කරන්න පුල විඤ්ඥාන හයකට බෙදලවෙන්ංකරගන්න ඒවාගේම ස්පර්ෂ හයක් වේදන හයක් සඥා හයක් සංචේතනා හයක් තෘෂ්නා හයක් විතර්ක හයක් විචාර හයක් යදි වශයෙන් එකන්න එක 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 එකන්න එක වෙන්කරකන්නටුවයි විදර්ශනා ඥාන කියන්නේ සෑමකොටසක්ම තවදුරටත් බෙදල වෙන්කල්ල බල්ල ඒ ඒවය අනිත්‍යදු කානාත්ම කියන ඒලක්ෂණතුන දකින්න පුළුවන්නන් ඒ විදර්ශනා ඥානය විදර්ශ ඥ කලාප සම්මර්ෂයනය විදර්ශනා ඥාන නෙමේ කලාප සූක්ෂම වශයෙන් අන්තිම අනුවදක්වා කඩල අන්තම අනුවදක්වා කඩල්ලා පෙන්නල තියෙන ධර්මයක් ගැඹුරුයි. ඇවරිැ අභිධර්මය කියන. අභිධාර්මය තමයි චිත්ත සයිස්්‍යක රූප කියන ඒ ඉතාමත්ම සෝක්ෂම විදිහට කඩල්ලා බෙදල වෙන්කලතින් ඇ අපට පුළුවන්කමතියෙනව යම් ප්‍රමාණිකට ඒවා බෙදලවෙංකරල බලල ඒව අනිච්්‍යදු කනාත්ම පිඩිබඳව නිවැරදි අවබෝධය ප්‍රමාණොත්යනවා. සද්ධාවනු සාරයංගාවත් දම්මානුසාරයෙන් ධර්මයානු සාරයෙන්ගාවද අනිත්‍යදු කනාාත්ම කියන්නේ මෙනේ කරන්නම ඕන. ත්‍ර. සද්ධාවානු සාරයෙන් කියලා කියන්නේ යත් අනිත්්‍යේවසයෙන් මෙනෙහි කරනවා අනිත්‍යවසය මෙනෙහි කරන ඒ ගොඩාක්දුරට අර කලාප සම්මර්ෂිණ එවදැන් ඇසා නිත්්‍යය කියෙල මෙනෙහි කරනවා ඇත්තඒ අනිත්‍යයය කනාා අනිත්්‍යේ කියලා මෙනෙහි කරනවා නාශ්‍යය අනිත්්‍යේ කෙලා මෙනෙහි කරනවා අනිත්‍යයි කලා මෙනෙහි කරනවා කයත් අනිත්‍යය කෙන මෙනෙහි කරනවා. බාහිර රූපත් අනනිත්‍යයයි ක මෙනෙහි කරනවා. සබ්දත් අනිත්‍යයි කලා මෙනෙහි කරනවා. ගන්දයත් අනිත්‍යය කලා මෙනෙහි කරනවා රස්්‍යයත් අනිත්‍යය කලා මෙනෙහි කරනවා පහසත් අනිත්‍යයි කලා මෙනෙහි කරනවා අරමුණුත් අනිත්‍යයි කලා මෙනෙහි කරනවා. . සද්ධාාව අනුසාරයෙන් ආකාරයෙන් වෙනෙහෙ කරනකොට එයට ඇති වෙන මේ බුදුරජාණන් වහන්සේ කිරෙහිත් ධර්මයකිරෙහි මහ සංගරත්නය කිරෙත් ප්‍රසාදයක් ප්‍රසායක්ෙනවා බුදුරජාණන් වහන්සේ මොනතර ශ්‍රේෂ්ඨ පුච්චලයද උතුම් පුච්චලයදද මේ විශ්ෂය ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාව අපට මේ ආකාරයට පෙන්නල දුන්නේ බදුරජාණන් වහන්සගේ ගුණ මෙහහි කරනොය සද්ධා වනුසාරෙන් ස්වාන් මාර්ගයට එ පුච්චලයාගේ සිත තුළ ක්‍රියාත්මික වෙන සභාාවයයි දේශනා කරන්නේ හොදටහ සද්ධා වනුසාරෙන් දම්මා ධර්මය අනුසාරයෙන් ග තෝටිකින් කියන ත අපි දන්න සමහරයට සද්ධ අධිකයි දර සද්ධාවතියන එතු නුරාන් කරේ පැහැදි යාඩේ අනිත්‍ය වසයෙන්යා මෙනෙහහි කරලා ය තතාගතයන් වහන්සේගේ ගුණයන් පරිීක්ෂා කරන තතාගතන් වස ගුණය අරහංකයන්නේ කිය. ත සම සම්බුද්ධයි කියන්නේ විච්චාචරන සම්පන්න කියන්නේ සුගත කියන්නේ ලෝක විදුකයන්න්නේ අනුත්තර පුරිස දම්ම සාර්ථීක කියය න්නේ දවමනු සා නං කියන්නේයයි බුද්ධ කියන්නේෙ බගවා කියන්නේ ඒ කර පරික්ෂ කරනු යැහන. ත්‍රය දකින අරහන් කියන්නේ අර්ථය තේරමය දකිනවා. අරහං කියනොට එතතාගතයන් වහන්සේගේ සිතතුල කෙලෙස් නෑ කියන කැ දකින. නික්ලිසි කියන ලෝබත් නෑ දේශයක් නෑ මෝහයත්නෑ මානයක්ත් නෑ දිික්ටියත් නෑ විචි ච්චාවත් නෑ තින ිද්‍යත් නෑ උද්දච්චා හිරි කකානෝ තත්්ප කියන. දසක් ක්ලේෂයන්ම තතාගතයන් වහන්සේගේ සිත තුළ නැති බවත්වය දකිනවා එ දැකීම තුළ තතාගතයන් වහන්සේ කරරි පහදිනෝ ඒ පහදින්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැකලා ඒවගේ තථගතයන් වහන්සේගේ ඥානයන් පරිීක්ෂා කරනවා ත ඥානයන් පරීක්ෂා කරනකොට තරපිධන්න විදර්ශනඥාන මනෝමේ ඉද්්‍යඥා ඉදදි විධඥාන පූරේ නිවාසනුමති ඥාන දිව්‍ය සෝත ඥාන දි්‍ය චක්කුුණ්ඥාන පරිචිත්ත විචානන ඥාන ආසරක්්‍යසර ඥාන ය අදිවශන්නේ ඥානයන් පිළිබඳවත්වයා හොයනවා විමසනව පිළිබඳධව සමර්ශණය කරනවා. සද්ධාවනුසාරය ස්වාන් මාර්ගයට එන කෙනෙක් ගැන කියන්නේ. ත්‍රේ ඒ අනුවයා මෙිනෙහි කරනාව බුදුරජන්සේගේ ගුණයන් හා ඥානය එවගේම තවදුරට සුතමයි ඥාන ී ඥාන සමාධි භාවනම ඥාන තොර දම ටිතිඥානය සමර්ශන ඥාන අදිවශය ඉී ඥානයන් පිළිබඳවත්ය හොය එන්නවා විමස්සන්නවා පරීක්ෂා කරනවා ඒ අනෝ බුදුරජාණන් වහන්සේ කරහි පහදිනවා පැහැදිීමක් ඇතිවෙන. හැමයාර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේය පරමාර්ථ ධර්මයන් වසයෙන් නෙමි සෝක්ෂම වස්යෙන් කඩල්ල වෙන්කල්ල බලල නෙමේ යාගේ පරිීක්ෂණ කර එකත් ඇත්ත සානි්‍යයක හොම ඇත කනානිිත්්‍යයකවත් එකත් ඇත්ත නාශ්‍ය දිව සරීර අනිත්්‍යයකවත් ඇත්ත මනසානිත්‍යයකවත් ඇත්ත එ එයා සද්ධානු සාරීව ස්වාන්මාර්ගයට පිවිසෙන පුච්චේලයාර බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හාඥානය නොදට හොය හොය ල තතාගතයන් වහසේ මොනතරම් ශේෂ්ටද මොනතරම් උතුම්ද මොනතරම් වටිනවද කර කල්පනා කරන එයනු තතාගතැන් වහන්සකිර පාදින. එවගේම දේශනා කරලා තියන ධර්මය සීලයේ මොනතරම් වටිනවද දොරශීලයේ ප්‍රබේද සීලයේ පිළිබාදව හඳට හොයලා බල්ල සීලයේ පිළිබාන්ධ හොයන එවගේ සමාධය පිළිබඳවත් හොයන? ප්‍රඥාව කියන එක තවදුරට මදියාට දම්මා අනුසාරයෙන් ගැන පුච්චරයට තමයි ප්‍රඥාව අනුවන්නේ තොර යාට සද්ධාව අඩුයි සද්ධාව නෑම කියන්නේ සදධාව අඩුයි ඇැබෑ යන්නේ ධර්මය අනුසාරෙන් තොර මෙයා එන්නේ සද්ධාව අනුසාරෙන්. තොර සදිිට්ටිකයි කියන්න එකරයා බලන්න තොට සදිිට්ටිකයි ැන තම තමන්ගේ නුවනින්ම තමගේ සිත්තුලිින්ම දැනගති යුතුයි කියන කාරණය. ද රාග තමන්ගේ සිතතුළ තියනොනත් තමන්ගේ සිතතුළ රාගය තියන බවයා දැනගන්න. රාගෙන් නැත්තා මගේ සිතතු රාග නෑකිලය දැනගන්න. දේශය තමන්ගේ සිත තුළ තියනවනත් දේශය තමන්ගේ සිත තුළ තියෙනවක් කියලා දැනගන්නවා. දේශය තමන්ගේ සිත තුළ නැත්තන් දේශ තමන්ගේ සිත තුළ නෑකිෙලාය ැන තම තමන්ගේ සිත්තුලින්යා දැනගන්න සද්ධ වනුසාරය එන්නේ. රකාලිකයි කියන එකත්යා දැනගන්න අ වර්තමහනයේ සිත තුල ක්‍රියාත්මක වෙන සභභාවයානුව දරාග අයිංගුණා මෙයා දන්නව සිත පිරිසිදුයි කියර. දේශය අයිංගුණහම සිත පිරිසිඳු. එකඇත්ත ත්‍ර මෝහය අංගුණො සිත පිරිසිදයි මානය අංගුණන සිත පිරිසිදයි එඒ අදි වශයෙන්යා දැනගන්න තොරේ අවස්ථාව මේක කාලයක් කැන්් ඕන්න මේ මොහතයයින්කොත් දැම් මහොත පිරිසිඳදුුව කියනෙකයා දැන ගන්න කාලිකයි තොර ඕන කෙනෙක් ඇවිල්ල ගෙන්න්නල මේ තියෙන්න්නේ මේක හරිද වැර දෙදි කියලා බලන්න පෙන්නට පුළුවන් කියලත්යා දන්නවා ඒහි පස්සිකෝ ඕවපනයිකෝ තොර තම තමගේි සිත්තුලම උපදවාගත යුතුයි කියලා ය දකිනවා මෙ මේ ආකාරයට යා ධර්මය පිළිබාඳව පහදිනවා මහා සංගරත්නය කරෙත්ය පාදිනවා මහා සංගරත්නය උච්චිපොටි පන්නයි සාමිච්චිපට පන්නයි නඥාපටි පන්නේ යදි වශයෙන්යා බුද්ධ දම්ම සංඝ කියන තොනරුවන් කෙරෙහි පහදිනවා පැහැදිල සද්ධාව අනුස්සාරයෙන් අර මාර්ගයටනවා අසවාන් මාර්ගයට දම්මානුසාරී ධර්මයා අනු සාරයෙන්ගෙන ත හැබ එයාට අ තුනුරුවන් කර එච්චනම පැහැදීම නෑ හැබ අ ධර්මය දකිනවා එයා වැඩිපුර මෙනෙහි කරන්නේ අනාත්මලක්ෂණය එයා වැඩිපුරම මෙනෙහි කරන්න අනාත්මලක්ෂණය අනාත්මලක්ෂණය කියන්නේ එක ගැබුරුයි අනිත්‍ය ලක්ෂණයයි දුකලක්ෂණයයි කියන්නේ එච්චනම ගැඹුරු නැහැ අනාත්ම ලක්ෂණය තමයි ගැඹුරු සෑම ධර්මයහක්ම මෙනෙහි කරන්නේ වැඩි හරියක් මෙනෙහි කරන්නේ අනාත්ම වසය අනාත්මයි කිය කියන්නේ තමාගේ වසෙහි පවත්තාන්න බැහැ කියනෙක් එවගේම නොවෙනස් කියන එක තමයි අනාත්ම කියලා කියන්නේ වෙනස් ද වෙනස් වෙනවා කියලයා නිරන්තරයෙන් දකිනෝ ආත්මයි කිය කියන්නේ නොවෙනස් කියන එක ඒගේ තමාගගේ වශසයේ පවත්වන්ට පුළුවන් කියන්නේ එක තමයි ආත්ම කියන්නේ. දර අනාත්මයි කියන්නේ තමාගේ වස්සෙහි පවත්වන්ට බෑ කියන එක හා වෙනස්සන ස්වභාවේ. එදොේ වෙනස්සන ස්වභාවයක් හා තමාජි කැමැත්ති හැටියට පවත්වන්න බැරිබවයා දකින්නේ පරමාර්ථ ධර්මාසය. අනුව සෙම්බිදනවා ඒ හම අරමයි ඉස්සෙල්ල කිවනි අ සද්ධාවනු සාරයෙන් එන්න පුච්චල්ලයා ඇසා නිත්‍යයි කියලා හොයන කල්පනා කරනවා විමසනා හහිතන ඇසා නිත්තේ ධර්මයානුසාරයෙන් එන කෙනා ඇසේ පරමාර්ථයට යන දැසේ පරමාර්තයමකත් සක්තින් හතර එක ක්‍රියාවක් හරි ධාතු හතරක ක්‍රියාව. ක එයාමිනේ කරන්නේ ධාතු හතරය නි්‍යතාව ද පටවිධාතු අනි්‍යයි පටවිධාතුව දුකයි පටවිධාතුව අනාත්මයි ආපෝධාතු අනිත්‍යයි, ආපෝධාතුව දුකයි අපෝධාතු නාත්මයි තේජෝධාතු අනිත්‍යයි තේදෝධාතුව දුයි තේදෝධාතු අනත්මයි වායෝධාතු අනිත්‍යයි වායෝධාතුව දුකයි වායෝධාතු නනාත්මයි. එතකොට දකි න්‍යයා පරමාර් ධර්ම වසින් එතනට මනසාර ගෙන ගිහාම එතන හාට ගනන්ට දෙයක් නෑ පරමාර්ථ වශයෙන් දකින්නේ එතර යා දකිනවා නිරන්තරයෙන්ම ලෝකේ සිදුවෙන ක්‍රියාවලිය සම්මුති වශයෙන්නයි පරමාර්ථ වශයෙන් පරම සත්‍යමයා දකිනද මෙ සත්ත්‍යය දකිනවා සද්ධ අනුසාරයෙන් එ දකින සත්‍යය කියෙනෙක් නමුත් ඒ සම්මුති වශයෙන් දැකලා අවබෝධ කරගන්න ස්වභාවය තුළ තුනුරුවන් කරේ පැහැදීමෙන් එයා එන්නේ සද්ධවනුසාරෙන් මෙයා එන්නේ ධර්මය අනුසාරයෙන් ඇබේ ධර්මය අනුසාරයෙන් එන්නේ ප්‍රඥාවන්ත පුච්චර අරයට ප්‍රඥාවනය කියන්නේ එත් එන ස්න් මාර්ගයට සද්ධවනුසාරයෙන් මෙයා එන්න එතුකොට ර ර්ත ධර්මවශයෙන් හි කරලෙ දැන්තේන නද මනිස් ලේතකොට ස් මාර්ග ස්වාන් පල සකෘදාාගමි මාර් සකෘදාගාමි පල නාගාමි මාර්ග නාගමි ප මාර්ගරහත් පල දව ටික නෙවනි ත ස්වාන් මාර්ගයට ආවට පස්සේ නියතවස්සේ පල උපදෝ නමතමයි. එන මගහා නොමග කියන මේ ධර්මතාවයන් ත්‍රපි බලන්ඩෝනේ නිරන්තරයේම අනිත්‍යදුක්ක අනාත්ම වශ්‍යයෙන් මෙනෙහි කරන කොට මෙන මේ ධර්මතාවයන් නැති වෙනද කියර. සිතා අගුසල පැත්තෙන යන්න බෑතෙරෙනෝ. තොර නිවැරදිව අර සද්ධාවනුසාරයෙන් හෝ ධර්මය අනුසාරයෙන් මෙනෙහි කරන ඕනම පුච්චලයකුට අකුසල පැත්ර යන්න බ අකුසල පැත්තර ගියොත් සම්මර්ෂඥානය වත්වෙන්නේ නීවර්ණවලට යන්නත් බෑ කෙලෙස්සලට යන්නත් බෑ තේරෙනද කියන කෙලෙස්සට යන්නත් බ ඒ වගේම වැඩන ධර්මතාවයන් පිළිබඳු අවධානය ඉන්නත් ඕ වැඩෙන් ඕන සද්දහා වීරි සති සමාධි ප්‍රඥා ද මගහා නොමග තමයි මේ පෙන්න මේ ඇසකණනාශය දිව ශරීරය මනසහ බාහිර රූප සබ්ද ගන්ධ රශේෂ් පර්ස දම්ම කියන ඕන ම ධර්මයක් මෙනෙහි කරනකොට අකුසල පැත්තට සිත යනවා නම් නොමග ජකුසල් පවිස්තර කරන්න න යකුසල් දන්නව එෙක්කෝ නීවරණ පැත්තට සිතයනවානං නොමග හරි කෙලෙස් පැත්තට සිතයන වනං නොමග තන්නහාාව පැත්තට සිතයනවානං නොමග මානය පැත්තට සිතයනවානම් නොමග දික්කි පැත්තට යනවානං නොමග තෙරනවාද කිය ඒවගේම අකුසල පැත්තර යන්න බහැ නීවරණ පැත්තට යන්න බහ කෙලෙස් පැත්තට යන්න බැහැ එතු වඩ ඒ නොමග මගට ගන්න වනං වැඩෙන් ෝනි සද්ධහාවයි වීරයයි සතියයි සමාධියයි ප්‍රඥාවයි. දතර මේ දෙක වෙන්කරගන්ඩ අපට අපේ සිතට උදව් කරන්නේ කවද්ද. උපකාර කරන්නේ කවද. සතිහා යොනිසු මනසිකාරය තෙරෙනයි ඒකයි අපි නිතරම කියන්නේ මේ ධර්මතා දෙක බැහැර වනොත් අප මනසින් අප සිත අපේ සිත යන්නේ විශුද්ධි පැත්තර නෙමයි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට සිත දූෂ්‍ය වෙනවා සිත කිරිටිෙනවා සිත අපිරි සිදු වෙනවා. එතුවට සිත කිරිටි වෙනවනං සිත දූෂ්‍ය වෙනවානං සිත අපිරි සිදු වෙනවානම්ට නිවන්දකට බෑ. විශද්ධි කිය කියන්නේ සුද්ධ කියන්න පිරිසිදුවයි විුද්ධි කියන්නන්නේ හොඳටම පිරිසිදු එක දේවතාව කැවිල් හනවා නිදුකාණ ඔබවහන්සේ මේ සත්‍රයන්ගේ නිමෝග්‍ය හා පාමෝක්‍යයහා විවේකය දන්නවාද කියනවා බුදුරජාණන් වහන් ඇවැත්. සත්‍යයාගේ නිමෝකකයක් දන්න පාමොක්කයත් දන්න විවේකයක් දන්න. දේවතාව හානවා බුදුරජාණන් වහන්සේෙන් නිදුකාලණය හොඳයි ඔබ වහන්සේ කොහොමද මේ සත්‍යයන්ගේ මේ නිමෝකය පාමොක්ක්‍යහා විවේකය දන්නේ ද දෙවතාටඋත්තර දෙෙන බුදුරජාණන් වහන්සේ ඇවැත් ආසාාව මුල්කරගෙන හටගත්ත බවය නැති කරන්න ඕන ආසාාව මුල් කරගෙන හටගත්ත භවය නැති කර්ඩෝනේ සං්ඥා විඤ්ඥාන දෙක නැති කරණ්ඩෝනේ වේදනා නිරෝධ කරණඩෝන වේදනා සංසිධ වණ්ඩෝනේ ඇවැත් ඒ අනුව මම දන්නවා මේ සත්‍යයන්ගේ නිමෝක්ක පාමොක්ක විවේකය නිමෝක කිවේ මොකක්ද නිමෝක්ක කිවස් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන්න සතර මාර්ග මාර්ග හතරට තමයි නිමෝක කියර කියැන්. පාමෝක කියලා කියන්නේ සෝවාන් පල සකෘදාගමි පල අනාගාමි පල අරහත් පල මාර්ග හතරට නිමෝක කියනවා පාමෝක කියන්නේ පල හතරට. දොන විවේකය දන්නවා කියන. මොකද විවේකය නිවන තේරෙනවා. එහෙනම් විවේ කියයනං ද තේ විවේකයි. විවේකය කිවේ තර ුදුරජාණ වන්සේ දේවතාටක නවා ම සත්්‍යයන්ගේ නිමොක්කේ දන්නවා. එකන මාර්ග හතර මම දන්නවා. පාමොක්ක්‍යයක් දන්න. පළහතරත් දන්න. විවේකයක් දන්න. දැන් එතවට මේ අකුසල්වලින් සිත පිරිසිදු වඋනොත්. නීවරණවලින් සිත පිරිසිදු වුනොත්. කෙලෙස්වලින් සිත පිරිසිදු වුණනොත් සිතට විවේකද නැද්ද යන එක තමයි නිවට දැ තේරනද කිය එනම් එතනට එඩ පුළන් ක්‍රම සද්ධානුසාරයෙන් සද්ධාවනුසාරීෙන් එන්නත් පුළුවන් ධර්මය අනු සාරීෙන් එන්නත් පුළුවන් ඒනම් අපි සෑම සංස්්කාරයක්ම මෙනෙහි කරනකොට අපි මේ වෙනකොට සත්ත පුද්ජල සංඥාව මනසිං අයිංකල තිය හැබැයි තවදුරටත් ඒ තුළම නම් මනස රැදිලා තියෙන්නේ මේ සම්මර්ශනය කරන්න වාඩියන එක තේරමකුත්න්නේ ඇයි නැතියක් ගැන හොයන්න වාඩන්නේ නැති දෙයක් ගැන හොයන්න පුළුවන්ද බෑනි තියනයක් ගැන පැයි හොයන්න තියෙන්නේ මොකද්ද කියනක් තියෙන්නේ මොනවද කියන කාරණය අපි මේ වෙනක හොඳට පැහැදිරි කල දීලත් තියෙනවා එනම් සෑම මේ සංස්කාරයක්ම මෙනෙහි කරනකොට මම කියන සිතුවිල්ල සිතින් අයිගල තියෙන්ල ඇයි එහෙම කෙනෙක් ලෝකෙන් නැහැ තේරෙනවත් තතාගතයන් අහස පැහැදිරියම දේශනා කළ මේ මමත් ඒ කියන්නේ එක ඉතාමත්ම භයානකම දිට්ටිය ක් ඉට පස පුච්චලයක් ගැනනි හොයන්නේ ච්චලයෙක් නැහැ සත්යෙක් නැහැ කෙනෙක් නැහැනි ජීවයෙක් නැහැනි. හැබේ ඒක මනසට අනුගත වෙන්ඩනං මේ පරමාර්තවස්සයෙන් ධර්මය බෙදලා වෙන්කල්ල බලන්ඩම ඕනද නැද්ද. එ නොබලන තා කල් මමත්තයට වැටනම්. මමත්වයට වැටීම තුළ තමයි මේ රාග දේශ මෝහ මාන දිට්ටි කියන. මේ පහ අතිශ්‍යය භයානකම කුසල්. රාගෙයැන ැලෙන සිත. දේශය කැන අමනාප සිත. මෝහය කියන්නේ රැවටිච්ච සිත. මුලාවෙච්ච සිත. මානී කියන්නේ අන්නයට වඩ අඉහරින් ඉන්ඩ සමානයි කියලා මනත පහත් කියලා එන සිත විරී. දිට්ටි තොට දිට්ටි කියන වැරදි? සම්මදිී ටිනමි දිට්ටිකව හම වැරදි දර්ශනය වැරදි දෙකින් දැන් හනං සෑම සංස්කාරයක්ම මෙනෙහි කරනකොට මමත්තයෙන් තොර මෙනෙහි කරන්න ඕන ද නෙද අනිවායම ඇයි මම තුළ දැ මම යම් කිසි කෙනෙක් හිතනවනං මම විදර්ශනා කරනවා කියලා ඒ විදර්ශන ගතු වැඩකුත් ඉති මම කිය නහැනේ කවුද විදර්ශනා කරන්න විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. නිවැරදිව දර්ශනය සම්මාධික්්ටී තමයි විදර්ශනා එරෙනවත් එකයි මංකාර කලාපවස්සයෙන් සම්මර්ශනය කරන තාකල් විදර්ශනා ඥාන නෑ කලාප කියන්නේ ගොඩක් එකට එකතු කරලා සම්මර්සනය කර විභාග කරනවා පරික්ෂා කරනවා ඒ අනුව බලනවානම් විදර්ශනා ඥාන නෑ ආත්ම දික්්තිිය තිෙනවා. පංචල දික්තිිය තිෙන මමත් යතුන වෙන්නේ. ත මම විදර්ශනා කරනවා කියලා හිතල වාඩි වෙනකොටම එය ආත්ම දිික්්තිියකින් තමයි වාඩි වෙන්නේ. සක්කාය දිික්්ියෙන් වාඩිවෙන්නේ. තේරෙනව. එනම් මොකක්ද වෙන්නේ. සිතුවිලි විසින් අ රූපහෙවත් සතර මහා දහත්තු විභාග කරනවා, සිතු විඩිවිසින් සිතුවිලි පරිීක්ෂා කරනවා. විභාග කරනවා බෙදලවෙන් කල්ල බලන. තේරෙනවා දෙක. මම විදර්ශනා කරනවා මං විදර් මම් භාව නාව සඳහ වාඩි වෙනවා කියලා හිතන කොටම දිට්ටියෙන් තමයි වාඩි වවෙන්නේ. නැත. එදොට කොටස් දෙහකට බෙදුපුහාම මේ ගැතියන්නේ නාම රූප දෙකයි වෙන දයන්නේ දෙක දන්නවානේ හොදටම මච රපංච ද බදුරජාණන්ස පැහැදිලියම දේශනා කළම් මහනනිනින් මේ ෝක තියන්නේ මෙච්චරයි මීට වඩා දෙයක් හොයන් දෙපා ඇත්තේ නැහැ මොනද නාමංචරච සිතහා සිතුවිලි තියෙනවා එතනින් එහා තියන සියලුම දේවල් ශක්තින් හතරක ක්‍රියාවක් ධාතු හතරක ක්‍රියාවක් භූත හතරක ක්‍රියාවක් පටවි අප තෙජෝවායෝ එට ඒ හැරුණම සිතහා සිතුවිල් තොර සිත කියන්නත් පුද්ජලෙනවී ඒ සෑම සිතක්ම හටගන්න හේතුවකින් නැද්ද සෑම සිතුවිල්ලක්ම හටගන්නත් හේතුවකින් අ පරවාර්ථ ධර්මයන් ත් අර සතර මහා ධාතුූ හටගන්නත් හේතුවන්ගේ එද වට එහෙනම් මමවාඩි වෙනවා මම විදර්ශනා කරනවා කියන කොටම සක්කකා දිිට්්‍ය ආත්මදිික්්‍යිය ආත්ම දිට්ටිය හෙවත් සකායි දිට්ටිය ඉංවෙෙන්්ඩෝනැද නැද්ද චුල්ල සෝතා පන්නවෙන්න. එතුරද වාඩියුණම දිට්ටියෙන්නේ. කොහමද දකින්නේ. මගේ විදර්ශනාව මනට මනාව විදර්ශනා කරන්න පුළුව මානය දැන් සිතටික් කොඳට පුහුණු කල්ලා පුරුදු කරලා. අද අධානට මටෝ ගෙනල්ල තින් දිහානකේ මත් උපදවාගන්නත් පුළන් දිහානයකුත්තිය උපදවාගෙන දැන්යා කල්පනන මට මට දැ භාවනාව ශෝ් හොදර භාවනා කරන්න පුළ මානයනෙමීද ඒ සම්මාර්ෂනය ඒ විභාග කිරීම ඒ පරීක්ෂා කිරීම තුළ යම් ආස්වාදයක් ලබනව නං ආස්වාද සිතක් එනවනං ඒත් ෘසනාව. එ දැ අ මම විදර්ශනා කරනවා කියනකොට ම සක්කායි ඉදිට්ටියවත් ආත්ම දිට්ටියට වැටිලි වරයි එතකොට දිට්ිය තන. මගේ මනාව විදර්ශන කරන පුළන්මට මානය ඒ භාාවනාව පිළිබන්ධව සිතෙන් ඇත්තිවන ආස්වාදය සතුට සොම්නස ඒෘෂනාාවයි කෙල සරිසිම් කෙෙස් හරි ඉතාත් ඉතාමත්ම සියුම්ම මේ සිත දූෂය කරන්නේ. සිත කිලිටිරන්නේ සිතා පිරිසිදු කරන්න. ඒයි මංකව අර ගොඩක් එකට අරගෙන සම්මර්ශනය කිරීම විදර්ශනා ඥාන නෙමේ. එනම් විදර්ශනා ඥාන කියන්නේ දර්ශනඥාන කියැන විදර්ශන ප්‍රඥාව ොට එම් විදර්ශනා ප්‍රඥාව කියන්නේ. සිත විසින් සිතුවිඩි සිත විසින් මෙනෙහි කරන්නේ. ර්ය එවත් සතර මහා දහතු සිත විසින් මෙනෙහි කරන්නේ සිතු විඩී ඒ පරීක්ෂණය සදාම වාඩි වෙනවා කෙළ හිතාගෙන වාඩිිය වුණනොත් යම කළ බාගන්න පුළුවන් මම විදර්ශල මම් භාාවනා කරඩු මන්ටික භාවනා කලෙන් එතවනම දීපි කෞද භාාවන කර සිත්වය විසින් සිතුවිලි පරිීක්ෂා කරල බලනවාද සිත විසින් සතරම හා ධාතු පරික්ෂා කරල බලනවාද මම විදර්ශනා කරනවාද මොකත් දේ දෙකින් වෙන සත්‍ය සිදුවීම සත්‍ය සිදුවීම නම් සිත විසින් සිතුවිලි පරික්ෂා කරල බලන තොර සිතුවිලි පරිීක්ෂා කරල බලන්න කොට එක තමයි ම කිව්වේ අකුසල පැත්තට යන්ඩ බෑ එතු රකුසල පැත්තර ගියොත් නොමග හරිද දැන් පැහැදිින් එ නීවරණ පැත්තෙන යන්නත් ඒගියුත් ඒත් නොමග කෙලෙස් පැත්තෙනයන්නත් බෑ දර දේවතාවට කිව නමකක් දිකිව ආසාව සහිත භවය නැති කිරීමෙන් එකන ස්ෝවාන් මාර්ගහත්තර හා පළහතර පාමොක්ක විවේකයකිවේ නිවන තතාගතයන් වහන්සේ කියනවා දේවතාවට මම දන්නවා දේවතාව වහන හොඳයි යොබවහන්සේම සත්‍යයන්ගේ නිමෝක්ක පාමොක්ක විවේක දන්නේෙ කොහොමද එතුවට තමයි කියන්නේ ආසාාව මුල් කරගෙන හටගත්ත භවය නැති කරන්න ඕනේ තුන් භවේ මොනභවයට දාස එතට ආසා බව තුනයි ඉන තියන්නේ කාම බව රපබව රප බව කාම බව දන්නවැනි වෙල හැයි මනුසලෝකගේයි සතරපායයි කාම භාව එං හතරක් දුගති හතක් සුගති රූපාාවච්චර බහමිත් දන්නව දසයයි එක එකක් අසඥතලය අනිත් පහලව රූපාවචර බොහොමිත් එතුකොඩ අරූපාාවචර බහමිද දන්න අකසඥායතන වි්ඥාන ජායතන අකින්ඥඥායතන නවසඥා ඥාසයතන දැ සතාගතයන් වහන්සේ දේවතාවට කියනවා ආසාව මුල් කරගෙන හටගත්ත භවය නැති කරන්නල බව නැති කරන්න බැහැ අපට භවේ ප්‍රතිසන්දිිගන්න ආසාව අයින් කරන්නි කියන්න මෙතනැති. ඒ භවයට පත්වෙෙන්නේ මොන හේතුවක්හිින්දද ආසාව මුල් කරගත් සිතුවිලිනෙමේද බවයට පත් කර දඟ එෙනම් මොකක් දයින් කරන්නි කන්න මෙත. රාගහෙවත් ෘෂ්ණ වයින් කරඩි කියන්නේ වතන්න තර ආම භවය උපදින්න සිතේ ඇල්මක් තියෙනවන ඒ සඳහ පින් කල්ලා කාමභවිකට යනවා දිහාන උපදවාගෙන දිහාන සඳහා සිතු විිය උපදවල දිහාන දහාන පැත්තර හරෝල දිහාන උපදවාගෙන රූප පවචර ප්‍රක්්මලෝකප දින්න ලෝක ගොඩා අදටත් ගොඩක් දෙන ප්‍රිය කරනවා ආස කරනවා ඇලුම් කරන. එම නත්න් අරූප භාවයක උපදින්නට තියෙන ආසාවාකසඥා එතන ආකාශසි අනන්තය නන්තය අනන්තයි කියලා සිතේතනතිනවා. විඤ්ඥානය අනන්තයි අනන්තය අනන්තය අනන්තයි කිය විඤ්ඥානය අරමුණු කල්ල භාවනා කරන. නත්තිකංචි නත්තිකංචි කිසිවක් නෑ කියල පරමාර්ථ වශයෙන් කිසිවන්නේ සංමුති වශය සියල්ලතින් තර පරමාර්ථ වශයෙන් කිසිවක් නෑ කියලා නැත්තිකින්ංචි නත්ති කංචි කියලා ඒ කරමුණ කරලා භාවනා කරන. සියල්ලට ආසාමුල් කරගෙන නෙමේදති. ර දේවතාවටම කක්දක සමහරය ඇත්තේත්නෑ නැත්තීත්නේ. මේවස ඥඥාසන් ය ඒහෙොදයි කියල හන්ට සිත හෙතියෙනවා. ඒකර බුදුරජාන් වස දේවතාවට කියනවා. තොරහෙනම් නිමෝක පාමොක් හා විවේක. ැ ස්ෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ග හතරට තමයි නිමෝක කියලක් කියන. පාමොක්ක කියන්නේ පල හතරට ස්වාන් පල සකෘදාගාමි පල අනාගාමි පල අරහත් පල විවේකය න අපිටොයි නමඟ එකක් කත්න නති දේ සදහන මේ බෙරවඩන්නේ ඒ සදහනයේ දුස්සාාවන්ත වන් ඇයි මේ සස්ෝවාන් මාර්ග්‍යයා ස්වාන් පලය නිරය වහනු පේතලෝකය වහනු තිරිසන් ලෝකය වහනු සදහටම වහනෝ ඒහින්ද මේ වටින්නේ ඉදි එක ලබාගණ්ඩ පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ මනු සාත්ම භවය එහෙනම් ගො දේවතාවට කියන බුදුරජාණන් වහන්සේ ආසාව මුල් කරගත්ත බවය නැති කරන්න සඥාවි්ඥාන නැති කරන්න මේ සෑම ධර්මයක්ම මෙනෙහි කරන්න කොට අපි හේතු පළත් බලන්න ඕනි තතාගතයන් වහන්සේ දේශනා කළේ අනිකුත් දේශකයණන් වහන්සේලා දේශනාකරපුවාආකාරයක් නෙමීනි ඉටහත් පසිම වෙනස් ආකාරය. අනිකු සියල්ලුම දේක්ෂකයණන් වහන්සේල එය එලා දේශනා කරන්නේ පැවැත්මතුළ පැවැත්මට ධර්මය දේශනා කර පැවැත්ම සපයි කියන එක බුදුරජාණන් වහන්ේ දේශනා කරන්නේ නැවත්ම ස පයි කියනෙ එක පැවැත්මහා නැවැත්ම එතකොට අනිකුත් දේක්ෂණකයන් වහන්සේලා අනිකුත් ශාස්තෘන් වහන්සේලා පුද්ගලේ ගැන් කතා කරන්නේ ආත්මදිත්‍යයක් සක්කයි දිට්‍ය තිය නොවමන නමුත් බුදුරාන්ේ පැහැදිියොම පෙන්නවන්න මෙතන පුච්චරෙක් නැකක දෙක මංක ශසල්ලාම අපි සිතට අනුගත කරන්න ඕනි අපි පරීක්ෂා කල්ල තහවුරු කරගන්න්ඩෝන සත්‍ය වශයෙන් දකිින් දෝනිී ල කිය ඇත්තත් ඒ එක තමයි පුද්ගලෙක් නෑ මේක සම්පූර්ණ කොටස් වලට බෙදන්න කොහෙද පුද්ජලයකන්නේ පුද්චල නෑ එහෙනම් අපි නිරන්තරයෙන්ම බලන්ඩත් ෝනේ හේතු පළධර්මයන්ටත් අනුව ඇයි බුදුරජාණන්ස දේශනා කළේ මේ ඇතිකල්ලි මේ ඇත මේ නැතිකල්ලි මේ නැත මේ උපදීමෙන් මේ උපදී මෙය නූපදීමෙන් මේ නූපදිී ඇත්තද නැත්තද ඇත අර ආසා සහිත සිත උපදීමෙන්න්නේ මේ ද භවයකට භවයකට සම්බන්ධ වෙන්න. එන මේ ඇතිකල්ලි මේ ඇත තේරෙන දක් කියෙනෙ මේ බුදුරජාණන් දේශනා කළ මේ නැතිකල්ල මෙ නැත. එ ආසාාව සහිත සිත සහමුලිම නැති කොළොන් තුම් භවය එක භවයකත් ප්‍රතිසන්ධිය ඒ හරිද බදුරජාන්ස දේශන ත නැවතත් කියනවන දේවතා අඩමේ විඤ්ඥානය නැති කරනවා ඒයි ආසා උපදින්නේ ෝක වි්ඥාණක මනසිකාරය එකන දුපද ද විඤ්ඥානය නැති කොළු සිතර විවේකද නැද ද විඤ්ඥානය පවතින තා කල් නෙමේදයි සිත අවිවේකි. කෙලෙස්සෙන්නේ නීවරණයන්නේ අකුසල් සිතත එන්නේ සිතේ ක්‍රියාකාරිත්්‍යය තියෙන කන්නෙමේද ඇද සිතේ ක්‍රියාකාරිත්වය නැවතුනා බුදුරජන් අස දේශනා කරවා විඤ්ඥානය නැති කරන්න ප්‍රතිසන්දිිගන්නේ ප්‍රතිසන්දිිගණන්න ප්‍රත්ථේය වෙන්න විඤ්ඥානයනමේද අපයට අන්ත් තේතුවෙන්න විඤ්ඥාණයනෙමේ ්චිත ලා කයදයන්න පායට ශරීරයේ දපායට යන්නේ මනස්්‍ය සකච්ච ස්වභාවය අනුව එතන නාම රූප දෙක පහළවෙන්නවද නැද ඔපාතිකව. එ විඤ්ඥානයනමේ ද ප්‍රත්තිය පෙරනෝද කිය විඤ්ඥානයන ද පත්තිය එන වි්ඥානය නැති කරන්න. කිරිසන් ලෝකෙ ප්‍රතිසන්ධයක් අරන් දෙන්න ප්‍රත්තය වෙන්නේ කැන උපකාර වෙන්නේ විංඥ්ඥානයේ ස්භාාවනමේද? ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්නේ මනුස්සභවයෙන් ප්‍රේතාාත්ම භවයකට සම්බන්ධ කරන්නේයි කයෙන්ක අයකටදේ මනැත් න මනසිද එහන් ගත නැති කොළොත් මොද වේ ඒතයි නිවන කියන්නේ එනම් තිරිසල්ලෝකට සම්බන්ධ කරන්නේ කයක දැන් මේ දෙපා දැන් අපිට දෙපා හම්බේ තින ඉට පාස අපි මෙම පාද හතරකට යනුවද එ එම අන්න බ එ කොහොමද යන්නේ සිතේ හැසිරීමට ඒගව භව තීරණය කරන්න එතට සිතේ හැසිරීම කියන්නේ විඤ්ඥානයන පිටම විඥානයසියාල දැනගන්න විං්ඥානය කරන්නේ දැනගන්නන්නේ සංඥාාවෙන් කරන හඳුන ගන්නේ වේදනාවෙන් කරන විදිනයක එතුකොට දැන් එහෙනම් බුදුරජාන් වස දේශනා කරන විඤ්ඥානය නිරුද්ධ කරන්න නැති කරන්න ාන තිරන බෑ මොකක් ද නැති කරන්නුව. විඤ්ඥානයට හේතුවවෙච්චද නති කරන්නුව එයි මේ ඇතිකල්ලි මේ ඇත විං්ඥානය පවතින්නේ මොන හේතුෙන්ද කියන කාරණයත් බුදුරජන් වන්ස දේශනා කරනවායි ද මේකතා කරේ ප්‍රත්සන්දි විඤ්ඥාය ගන දැන්ට වර්තමානය පවතින විඥාන ගැන නෙමයි ප්‍රතිසන්ධි විඤ්‍යානය ගැන ත ප්‍රසන්ධ විඤ්ඥානය වෙනයින වර්මානය පවතින විඤ්ඥාන ඉදියන් මෝලිරගෙන තමයි හටගන්නේ ඇසහන නාසය දිව ශරීරය එමුල් කරගෙන තමයි හටගන්න වර්තමානයේ විඤ්ඥාන තොර ප්‍රතිසන්ධි විඤ්ඥානය ගැනයි කතා කර. තොර මේ ඇතිකල්ල මේය ඇත කියල තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ සංකරපච්ච විඤ්ඥාන පටිශවපාසය දන්නවා දන්නයි පලමංක්වක හේතු පලත් මේ එක දකි ඕනේ හතු පලත් ලාගෙන තම යන්න ඕනේ මකද නැත්ත මග මගවරදිනම් තවට දැන් විඤ්ඥානය නැති කරන්නනම් මක දෙනැති කරන්න. සංස්කාර නැති කරන්න නනේ. ත සංස්කාරය කිවේ මොනටද කර්මගලට කර්මකු හෙද ගොඩ නැගෙන් සිත හරි දො සංකාරපච්චේ විඤ්ඥාන. ත සංස්කාර නැති කරන්න නම් මොකද කරන්නවානේ අවිද්‍යාව නැති කරන්නඕ අවිද්‍යපච්ච අවිද්‍යාව මේ ඇති කල්ලි මේ ඇත අවිද්‍යාව නැත්තං සංස්කාර නැත සංකාර නැත්තං විඤ්ඥානය නැත සංස්කාර ඇතනම් විඤ්ඥානය ඇත අවිද්‍යාව ඇතනම් සංස්කාර ඇත ඒ අවිද්‍යාව නති කරන්න හේතු දුරජාසි පින්නන ම ආශව ආශව මනාශ්‍රවද කාමාශ්‍රව බාශ්‍රව දිිට් ආශ්‍රව එ ආශ්‍රව නැත්තං අවිද්‍යාව නැත අවිද්‍යාව නැත්තං සංස්කාර නැත සංස්කාර නැත්තං වි්ඥානය නැත ආශ්‍රව ඇතනං අවිද්‍යාව ඇත විද්‍යාව ඇතනම් සංස්කාරය ඇත සංස්කර ඇතන වි්ඥානය ඇත දැ තර බුදුරජාණන් අසරදේව තාවට කියන විඤ්ඥාය නැති කරන්න දර විඤ්ඥානය නැති කරන්නන දැ මොකක්ද නැති කරන්න ඕින් ආශව මොකද ආශ්‍රව කියන ආශ්‍රව කියනෙ චන්දරාගය තෘෂ්ණාව සිතඇලීම තන්නාව කියන සිත ඇලන සභාව එද වන ආව එනං කාමාශ්‍රව භවාශ්‍රව දික්්ටි ආශ්‍රව. තො ආශ්‍රව අශ්‍රක ශරඥානය. සියලු ආශ්‍රවයන් සයා වනාම සිත විවේකිද නැද්ද. ඒ තමයි නිවන ඒ තමයි නිවනේ ඇද පැහැදිද. එද වඩ සංඥාවනැති කරන්න කියනමතන. ද සංඥාව කියන්නේ හඳනාගන්න සභහෙන සංඥාකය රප සංඥාව. සබ්ද සඥ ගන්ධ සංඥ රස සඥ පොට්ටබද සඥා දම්ම සය. එඒම සං්ඥා විංගන්න. සඥඥා වංගන්නේ මොහේනි ස අවිද්‍යාව නිසා. සතර මහදහතු නෙමීද පාට කලති. නිල්පාට ගාලතිය මොනවේද. කහපට සුදුපාට රතු පාට ගාලතයනෙ මොනවේද. සතර මහදහතුන් ගේ ගාලතියනේ. ඇති සතර මහදධතු යට ට දකින්න සංඥ විංගන්න. දරජන්නස දශනාය කරන සං්ඥා විඤ්ඥාන නැති කරන්න හා ආසාාව මුල් කරගෙන හටකත් භවය නැති කරන්න වේදනාව එතට විඤ්ඥානයක් නැත්තන් නාමරූපදේක ක්‍රියාවත් නෑ නාම රූපදේකක ක්‍රියාවක් නැත්තං ආයතන හයක ක්‍රියාවකුත් නෑ නිරෝධයි නදිගටම ද පැහැදිලිතකි පිට එතකට මගෙට දැ මග නොමග එ වාඩින්න කොහොමද මමද වාඩි වෙන්නේ වාඩි වෙනවා ස සත්ව පුදජර සංඥාවන් තොරෝ නාමරූප දෙගන වාඩි කරන්න පුද්චරයක්වාරිි වෙන්නේ එතට වාඩි වෙලා සිතිං හොයන්න සිතු විලිගැන සිතිං හොයන්න සතරමා දහතු ගැන එතකොට විදර්ශනාව හරිද තෙරෙනව දෙ කියන මම විදර්ශනා කරනවා කිය ගන්න කොටම දීටි. මටමනාව විදර්ශනා කරන්න පුළුවන් කියලා ගන්නකොට මානය. තමම්යම් කාලය භහමනා කරලා මේ පරීක්ෂණය කරලා හොයල බල්ල තමන් ඒකින් ආස්සාද මට දැන් හරි යොඳයි මට දැංව කෙලෙස්නෑ මටකේන්තියන්නේ එමට ආසාවුලුත් අඩුයි කාටදස වඩුවිතුවශ. දැ මේ දිට්ියකින් ද නෙමෙදම කතා කරන්නේ. ඒ ලබන ආස්සාදෙ සිතේ සතුටනේ එද එතන ැලිල. ත එතරට තන්නාවත් වනවා මානයයක්ත් වීන දිිට්ටියත් වීන දැහිතයින රහත්ව එහම පිරි කෙලෙස් තන්නාමාන දිිට්ටිකන්නේ දැේ තේරුනාා දෙද සසරින් නිමනට පැහැදි කාල හරස් වෙන කාලය තේරන පැගගහර කියලන පරීක්ෂණය කරට බයිවෙඩි පා පුළුවන් හැබයි අ සිතත් එක්ක කන්න සටනක් තියන්නේ වෙන කායෙක් වත් කාගව සිතත් එක් නෙමේ. තමගේ සිතත් එක කරන්න තින්.ය අය අතහරල දන මේක ඇති වැඩන්නේ මේක ඕන දිහට ඕන බිදිවට ගියාවගේ ෙඩබෙනව ලඩ විච්ායි කෙඩ නව කෙඩිච්ායි බදරන ිවිච්චා පරිදින පි ච්චා ඒයි හෙම බෙනෙක් මේක සිත ගැන තමයි තනි කල්පනානය ධර්මදශනව අිසන් කරනවා.